අවිෂ්ක කියන ඒවා ඇහෙන්නේ නැත. හරි කමන්න දෙක හතර දෙක හතර දෙක හතර දෙක නයිට්‍රජන් වල බලන්න හරිද කියලා දෙක හතර දෙක නයිට්‍රජන් කියලා කියන්නේ බලන්න එතකොට පරමාණු ක්‍රමාංකය හතයි නම් ඉලෙක්ට්‍රෝන හතයි හරිද ඉලෙක්ට්‍රෝන හත දාන්න බලන්න පළවෙනි ශක්ති මට්ටමට දෙන්නයි ඒක හරි දෙවෙනි ශක්ති මට්ටමට හතර දෙනයි දාන්න පුළුවන් ඉතුරු පහෙන් ඉතුරු පහම දාන්න පුළුවන් දෙවෙනි ශක්ති මට්ටමට හරි එතකොට නවතිනා මේක 2 5 දෙක හතර දෙක ගත්තොත් ඉලෙක්ට්‍රෝන 8ක් එනවා මෙතන ඊට පස්සේ චලනය කියෙන් බලන්න ඔක්සිජන් ඉක්මන මයික් ඔන් කරලා කියන්න ඕන චලනය 2 6යි හරි ඊට පස්සේ කවුද දිගැසි දිගැසි කියන්නේ ෆ්ලුවරින් වල දිගැසි හරි කමන්නේ හංසමාලි කියන්නේ ෆ්ලුවරින් වල ඉක්මනට 2 7යි 2 7යි ඊට පස්සේ මම 11 වසලම අතල් යනවා ඉෂාර ඉෂාර කියන්නේ නියොන් වල ඉෂාර හරි කමන්නේ මදුභාෂිනී කියන්නේ නියොන් වල 2 8යි 2 8යි හරි ඊට පස්සේ නේසදි සෝඩියම් වල 2.8.1 ඊට පස්සේ ශවීෂා මැග්නීසියම් වල ශවීෂා हरि इट पे कौद शिहान 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 एक मिनट इशार मधुभाषी मधुभाषी उत्तर दुना කවුද ඉෂාර දිගැසි දිගැසි කියන්න පුළුවන් 16 දිගැසි 2.85 16 සල්ෆා ගැන අහන්නේ 2.5 2.86 හරි ඊට පස්සේ කවුද ඉෂාර ඉෂාර උත්තර දෙන්න ඉෂාර හරි කවුද අවිෂ්ක කියන්න වට ක්ලෝරීන් වල අවිෂ්ක ඉක්මනට කියන්න අවිෂ්ක इलेक्ट्रॉन दाहता දෙකයි 8යි කීයද 10යි තව කීයක් එතකොට ඉතුරුයිද මේකේ තව 7යි ඒ 7 තමයි 3 වෙනි කවචයට දාන්නේ හරි
अभी कहा मेट के लिया तनियम तनिम पुर्दून हरि इट पास कौद इशार तम उत्तर दिन नैति दें हरि इट पास आगा पलवीन शक्ति मट दिनाई दिवन शक्ति मेरे अट्ठाई तुम शक्ति मट अट्ठाई इट पास पोटासीयम किम बल कौद शवीशा शवीशा किम बल शवीशा डिस्कनेक्ट की शविशा की पोटासीयम बल कैल्शियम वाल क्यों बला सीतुम सीतुम देख अंतिम माइक म्यूट कर इलेक्ट्रॉन विन्यास शक्ति मट्टम शक्ति मट्टम शक्ति मट्टम शक्ति मट्टम मूल द्रव्य मेदिन्नगे शक्ति मट्टम मेन मेतन शक्ति मट्टम शक्ति मट्टम मेतन पटांगार मेहगे पटांगार हर मेन मेतन का मेन अट दिनागे शक्ति मट्टम शक्ति मट्टम शक्ति मट्टम मुखद शक्ति मट्टम दंडमने हर मम्मी मेतन मे बल मे आल हाइड्रोजन हाइड्रोजन एक शक्ति मट्टम दिखकटे पास मेतन फ्लोरीन अरे फ्लोरीन फ्लोरीन जल के पलवीन शक्ति मट्टमे दिनाई दिवन शक्ति मट्टमे एक मे आगे शक्ति मट्टम दिखाई दिखाई मे से शक्ति मट्टम दिखाई मे तीन एक्काई दिखाई मे आल के शक्ति मट्ट एक्काई दिखाई शक्ति मट्टा शक्ति मट्टा शक्ति मट्टा शक्ति मट्टा हतर हर ओकेगा अट मेक पस्े ओन विनवा मेक पस्े अट आय ओन विनवा हर दें मुखदी कविब नम तीन संकेतवा परमाणु क्रमांकन इलेक्ट्रॉन विन्यास इट पास शक्ति मट्टम गणन मिथन शक्ति मट्टम गणन इन शक्ति मट्टम गणन शक्ति मट्टम हरी मियालगे अंतिम कवचीय इलेक्ट्रॉन की आक्तियन अद हाइड्रोजन गत्ताम हाइड्रोजन अंतिम कवच पलवीन कवच देख मेकाई नी तो अवसान कवच इलेक्ट्रॉन की मियागे
කියද අවසාන කවච ඉලෙක්ට්‍රෝන එකයි එකයිනේ තියෙන්නේ නේ ඊට පස්සේ හීනියම් වලට ගියපුවාම හීනියම් වලට ගියම අවසාන කවච ඉලෙක්ට්‍රෝන කියද දෙකයි 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 හරි ලිතියම් වලට ගියපුවාම ලිතියම් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන කියද එකයි එකයි හරි නියෝන් වලට ගියපුවාම අවසාන කවච ඉලෙක්ට්‍රෝන අටයි හරි සිලිකාන් වලට ගියම අවසාන කවච ඉලෙක්ට්‍රෝන හතරයි හරිද ඔන්න ඔය කියන කාරණාවත් අපි දැන් ලියා ගන්න ඕන අපි දැන් මේ ආවර්තාවක තනියම ගොඩනගා ගන්න යන්න හරිද හරි ලියන්න ඊළඟ එක අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන ගණන අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන ගණන අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන ගණන හරි ලියා ගන්න ලියා ගන්න යන්න ඉක්මනට ඒ ටිකක් හොඳයි හන්සමාරි හොඳයි නේද සදී හරි ලියන්න ඇති නේද හැමෝම ලියන්න ඇති නේද හැමෝම ශේහන් ලියවද ශේහන් ලියවද ආම ලියනවා සර් ආ හරි ලියල ඉක්මනට කියන්න හරි තිලිනේ හරි ශවීෂා බලන්න හරි ඒක ඇත්තට අමාරු දෙයක් නෙමෙයිනේ හරිද දැන් මෙයාලා ගත්තාම මේ දෙන්න ගත්තාම මෙයා බලන්න පරිවිනි ශක්ති මට්ටමේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන කීයද ඉස්සර අවසාන ශක්ති මට්ටමේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන 1යි මෙයාගේ 2යි නේ මෙයා මේ දේ මෙයා ගත්තාම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි මෙයා ගත්තාම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි මෙයා ගත්තාම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි මෙයා ගත්තාම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අතර මෙයා ගත්තම අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. එතකොට 6යි, 7යි, 8යි. ආයෙත් 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි, 1යි, 2යි. රටාවක් තියනවා නේද? ලස්සන රටාවක් තියනවා නේ. මොකද්ද? 1යි, 2යි, 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි, 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 1යි, 2යි. මොකද වෙන්නේ? 1යි 2යි 1යි 2යි 3යි 4යි 5යි 7යි 8යි 1යි 2යි 3යි 4යි 5යි 7යි 8යි මෙතන 20ෙන් නැවතිලා තිනුයින් තමයි 1යි 2 නැත්නම් 20ෙන් නැවතුණ නැත්නම් ඕක යනවා කොහමද 10යි 1යි 2යි 3යි 4යි 5යි 7යි 8යි ආයෙත් 1යි 2යි 3යි 4යි 5යි 7යි දිගට හැමෙමෙම යන්න ඕන හරිද ඔයාලේ මූල ද්‍රව්‍ය 20ෙන් නතර කරලා තිනුයින් තමයි 1යි 2යි කියලා නතර වෙන්නේ හරිද දැන් ඔන්න ඔය විදිහ රටාවක් ඔයාලට පේනවා හරිද දැන් ළමයි මම කියනවා දෙයක් කතන්දරයක් කියනවා බලන්න හරිද සලම අපි ආවර්තාවක බලලෙමුකෝ ආවර්තාවක හැඩය මොකද්ද මේවා කීයක් තියෙනවද ඒ කතන්දරේ
सिग्नल ने आप है दिली दिमाग वह है ना वाशे हाँ कैडी कैडी दे हैं हरी दे ये तो कोटा आवार दिदा बागू ये लेके आने में इन्हें में भी दिए का एक बागू आक हरी दे बागू आक ये तो कोटे एक ही थी ये ना मत तीरु आटा मैं तीरु आटा और नाम है तीरु आटा ती है ना हरी दे एक अल्ला हम तीन तीरु आटा अभी हैं बेदल तीना बेदी बल हरी दे और नौ वाक्य तमा आवर्ता वागु है केला किया नहीं मगे का हरी ये तो कोटा मैं आवर्तिता वागु है हरी मैंने मैं पहाड़ लड़ ती है ना तीरु वाला टा उधर इधर पहाड़ तीने मैंने मैं तीरु वाला टा अभी මුණාදේ මේ පහලට තියෙන තීරුව වල මොනවද අපි කියන්නේ වට කාණ්ඩ හරි ඊට පස්සේ අපි එතකොට මේ කාණ්ඩ කියලා කියද්දී අපි මේකට කියන්නේ මොකද්ද මේක පළවෙනි කාණ්ඩය මේක එතකොට දෙවෙනි කාණ්ඩය මේක 3 4 5 6 7 8 හරි හැබැයි මේවා ලියන්නේ රෝම ඉලක්කම් වලින් අපි මේවා ලියන්නේ ඉන්දියානු ඉලක්කම් මේවා ලියන්න මොනවාගෙන්ද රෝම ඉලක්කම් වලින් හරි 1 2 3 අතර පහ 6 7 8ක් නේද නේ මන්නේ 8 හරිද ඔන්නයි විදියට හරි ඊට පස්සේ මේ හරස් අතට තියෙන මේ තේලි වලට අපි කියනවා හරි හරස් අතර තියෙන මෙන්න මේ තේලි වලට අපි කියනවා මොනා කියලාද ආවර්ත කියලා අපි ඒවට කියන මොකද්ද ආවර්ත එතකොට මේක පළවෙනි ආවර්තය මේක දෙවෙනි ආවර්තය මේක තුන්වෙනි ආවර්තය මේක හතරවෙනි ආවර්තය හරි දැන් හරිද දැන් අපිට මේකට මූලද්‍රව්‍ය දාන්න තියෙන්නේ අපි අර පාඩම් කරගත්ත කවිය පිළිවෙලට හරිද පාඩම් කරගත්ත කවිය පිළිවෙලට හැබැයි මේ පළවෙනි ආවර්තයට මම දැන් මේකට ආවර්තය කියලා කියනවා හරි දැන් ළමයි දන්නවනේ මේ අතර තියෙන මොනවද ආවර්ත කියලා පළවෙනි ආවර්තය ඉන්නේ මූලද්‍රව්‍ය දෙන්නයි දෙකයි ඉතුරු ඒවට දිගට දාගෙන දාගෙන යන්න පුළුවන් හරි එතකොට ඒකෙත් එන්නේ මේ පළවෙනි ආවර්තයේ ඉලෙක්ට්‍රෝන මේ ආවර්තයේ දෙන්නේ හයිඩ්‍රජන් ඊට පස්සේ හීලියම් හායි හේයි දෙන්න ඕන ආවා එන්නේ දෙපැත්තට මේ මැද කවුරුත් නැහැ හරිද ඊට පස්සේ හරි ඊට පස්සේ ඔන්න කලී පිළිවෙලට දාගෙන යන හායි හේ ලයිසා බේබි බල්ලෝ කාර නංගි යොතන ෆයි නේද හරි නංගි මගේ අල්ල සිඹලා පවසන්න සනසන්න කෙල්ලේ ආදර කාලේ කැම්පස් හරි ඔන්න ඔය ටික දැම්ම ඔයාලට තියෙන මූලද්‍රව්‍ය. ඒකට මේ කොට ටිකක් වැඩක් නැහැ. හරිද? දැන් බලන්නකෝ ගිහිල්ලා ඔයාලා ඔය ලියපු හරිද? කවච ගණන ඊට පස්සේ sorry ශක්ති මට්ටම් ගණන ඊට පස්සේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණනත් එක්ක මේක සම්බන්ධයක් තියෙනවද කියලා. හරි බලන්න කවච ගණන එකක් තියෙන එක කවච ගණන එකක් තියෙන මූලද්‍රව්‍ය කීයක් තියෙනවද දෙන්නයි එතකොට ඒ දෙන්න මොකද උනේ කවච ගණන එකක් තියෙන මූලද්‍රව්‍ය දෙන්න තමයි මොකද වෙන්නේ මේ පළවෙනි ආවර්තයේ ඉන්නේ හරිද ඊට පස්සේ කවච ගණන දෙකක් තියෙන මූලද්‍රව්‍ය අට නෙවෙයිද බලන්න මේ දෙවෙනි ආවර්තයේ ඉන්නේ දෙවෙනි ආවර්තයේ ඉන්නේ බලන්න ලිතියම් වල ඉඳන් නියොන් වලට යනකම් නෙවෙයිද බලන්න කවච ගණන දෙකක් වෙන්නේ නේද එතකොට කවච ගාන දෙකක් තියෙන අය තමයි දෙවෙනි ආවර්තයේ ඉන්නේ. ඊට පස්සේ මේ සෙට් එක බලන්න. කවච ගාන කීයද කියන සෝඩියම් වල ඉඳන් ආගන් වලට යනකම් කීයද? කවච ගාන 3ක් තියෙන අය තමයි මේ සෙට් එකේ ඉන්නේ. හරි. ඊට පස්සේ මේ දෙන්න බලන්න කවච ගාන 4ක් තියෙන අය තමයි 4වෙනි ආවර්තිනේ. එතකොට අපිට සම්බන්ධයක් අරගන්න පුළුවන් මොකද්ද? කවච ගණන සමාන වෙනා මොකටද? ආවර්තයට. කියන්නේ අපි දන්නවනම් හරි අපි දන්නවනම් හරි සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියපුවාම සෝඩියම් කියලා කියන්නේ කියද පරමාණු ක්‍රමාංක 11 මන් දන්නේ ඉඳ ලියනවා සෝඩියම් වල පරමාණු ක්‍රමාංක 11 අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු බලන්න 2 8 1 නේ
නේද? පරමාණු ක්‍රමයේ කොහොමද ඉලෙක්ට්‍රෝන 10 නේ නේ? ඉතින් 2 8 1. බලන්න කවච ගණන කීයද? 1 2 3. හරි. එතකොට කවච ගණන 3. කියන්නේ ආවර්තය කීයක් වෙන්න ඕනද? ආවර්තය 3ක් වෙන්න ඕන ඔය කියන විදිහට. බලන්න සෝඩියම් ඉන්නේ 3 වෙනි ආවර්තයද කියලා. ඔව්. 1 2 3 වෙනි ආවර්තය. එතකොට අපිට මෙතන සම්බන්ධය ගන්න පුළුවන් මොකද්ද? කවච ගණන සමාන වෙනවා ආවර්ත ගණනට. හරිද? ඔන්න ඔය එක දෙයක්. හරි. එස් තවත් වැදගත් දෙයක් තියෙනවා. මොකක්ද ඊළඟ වැදගත් කාරණාව? හරි. අපි ඔය ලියනවානේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන නේද? අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන. හයිඩ්‍රජන් හීලියම් දෙන්න පොඩ්ඩක් අමතක කරන්නකෝ. හයිඩ්‍රජන් හීලියම් දෙන්න පොඩ්ඩක් අමතක කරන්න. එතින් එහාට බලන්න ලිතියම් වල කීයද අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ගණන? 1යි. බෙරිලියම් වල 2යි. 3යි. 4යි. 5යි. 6යි. 7යි. 8යි. ආය 1යි. 2යි. 3යි. 4යි. 5යි. नाइट्रोजन अवसान कवच इलेक्ट्रॉन गांडन සල්ෆර් වල අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන 6යි. සල්ෆර් ඉන්න කීවෙනි කාණ්ඩද එතකොට? සල්ෆර් ඉන්න ඕන කීවෙනි කාණ්ඩද එතකොට? අවසාන කවචයේ 6 වෙනි කාණ්ඩය. ඔන්න එතකොට ඊළඟ අරපින කාරණාව තමයි මොකක්ද? අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ගණන අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ගණන සමාන නම් මොකටද? එයාගේ කාණ්ඩ අංකයට. එතකොට ළමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ තිබුණාම ඔයාලට ඕනම කෙනෙක්ගේ අවසාන කවචයේ තියෙන sorry ඕනම කෙනෙක් ආවර්තවගේ කීවෙනි ආවර්තේ කීවෙනි කාණ්ඩේ ඉන්නවද කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. ඇයි? කවච ගන්න සමාන මොකටද? ආවර්තයට. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ගන්න සමාන මොකටද? කාණ්ඩේ. හරි අපි බලමු උදාහරණයක් අරගෙන. මම අරගන්නවා මං අරගන්නවා ඇලුමිනියම් කියන කෙනා. ඇලුමිනියම් කියල කියන්නේ පරමාණු ක්‍රමාංකය 13යි යාගේ. බලන්න ගණන් කළා හරියද කියලා. ආයි හේයි ලයිසා බේබි ගලන් එහෙම බලන්න. ආයි හේයි ලයිසා බේබි බල්ලෝ කාලා නංගි ඔතන ෆයිට් නේද නංගි මගේ අල්ල. හරි 13යි. හරි. ආයි පහයි 13යි. හරිද? එතකොට පරමාණු ක්‍රමාංකයගේ 13යි. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාස කොහොමද එන්නේ? 2,8,3. මොකද්ද මං දැන් ඕන? මම මේක දිහා බලලා කියන්න ඕන මොකද්ද මෙහා ඉන්න තැන ආවර්ත වර්ගයේ කොහෙද ඉන්නේ කියලා බලන්න අපි කියනවා කවච ගණන සමාන ආවර්ත ගන්න කවච ගණන කීයද මෙහාගේ ඇලුමිනියම් වල කවච ගණන කීයද කියන් බලන්න කවුරු හරි 3යි 3යි 1යි 2යි 3යි කවච ගණන 3යි එතකොට ආවර්තය කීයද මෙහාගේ 3 වෙනි ආවර්තය ඉන්න ඕන 3 ඔව් නේ බලන්න 1යි 2යි 3 වෙනි ආවර්තයේ ඔව් ඇලුමිනියම් ඉන්නේ 3 වෙනි ආවර්තය හරි ඊට පස්සේ මට කියන්න මේ කාණ්ඩ අංකය කීයක් වෙනවද කාණ්ඩ අංකය කියවෙන්න ඕන 3යි 3යි අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ගන්න සමාන අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ගන්න සමාන වෙන්න ඕන කාණ්ඩ අංකයට ඒ කියන්නේ 3යි ඒ කියන්නේ යා 3 මේ කාණ්ඩෙ ඉන්නවා හරිනේ ආ එතකොට ඔන්න ඔය කියන සම්බන්ධතාව දෙක ඔළුවේ තියාගෙන තමයි අපි මෙන්න මේ කියන ආවර්තතාවක ගොඩනගන්නේ හරි දැන් මම කරේ මොකද්ද ආවර්තිතා වගුව ඇඳලා මේ දෙක අරගත්තකනේ දැන් ඔයාලා මේ දෙක දන්නවා මේ දෙක ඔළුවේ තියාගෙන ආවර්තිතා වගුව පුරවන්න ඉක්මනට හරිද මේ කාරණා දෙක ඔළුවේ තියාගෙන ඔයාලා ආවර්තිතා වගුව තනියම පුරවන්න ඕන ඊට පස්සේ අපි ආවර්තිතා නියමයේ එකින කතන්දර ගැන කතා කරමු ආවර්තිතා වගුව ඔයාලා ඇඳලා පස්සේ හරිද මම කාරණා දෙක බෝඩ් එකේ ලියන්නම් ආ ඉස්සලා ලියනවා අපි මේ කාරණා දෙක ලියන්න आवर्त कांड की मातृका आवर्तिता वगुव की आवर्तिता वगुव लियंड आवर्तिता वगुवे आवर्तिता वगुवे සිරස් පේලි සිරස් තීරු සිරස් පේනේ සිරස් තීරු කාණ්ඩ ලෙසත්
තිරස්පේලි 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 ආවර්ත ලෙසත් තිරස්පේලි ආවර්ත ලෙසත් හැඳින්වේ හරි තිරස්පේලි ආවර්ත ලෙසත් හැඳින්වේ හරිද ලියන්න ඊළඟ කාරණාව හරිද එහෙනම් ඊළඟ තවරු ලකුණ දාලා හරි මූල ද්‍රව්‍යක ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයේ මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයේ ශක්ති මට්ටම් ගණන මොකටද සමාන වෙන්නේ ශක්ති මට්ටම් ගණන මොකටද සමාන වෙන්නේ කාණ්ඩයටද ආවර්තයටද කාණ්ඩයට ආවර්තයට හරි කමන්න පැටලුණාට හරි තාම්බුලනේ වලින් හරිද ශක්ති මට්ටම් ගණන ආවර්ත ආවර්තයට සමාන වී ඒකටම ලියන්න අවසාන කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණන කාණ්ඩ අංකයට සමාන වේ. ඒ වාක්‍ය ලියලා තිබ්බට කමන්නේ ඔයාලා මේ කොටු කරලා ලියා ගන්න මොකද අපි වාක්‍ය කියවන්නේ නැහැ බොහෝ වෙලාවට නෝට් එක කියවද්දී නේද? ලියන්න ශක්ති මට්ටම් ගණන පන්ති මේක ලියාගෙන කොටු කරගන්න හැමෝම හරි ක්‍රියාන කොටු කරගන්න එතකොට ඔන්නයි කියන කාරණාව ඔළුවේ තියාගෙන හරි තනියම ආවර්තාව වගේ ඉක්මනට ගොඩනගන්න ඕන ආවර්තාවගේ ආකෘතිය මම දෙන්නම් හරි දැනට හරි පස්සේ මම ඔයාලට ආකෘතිය දෙන්නම් මෙහෙමයි ඕලේ විභාගයේදී නම් සාමාන්‍යයෙන් ඕලේ විභාගයේදී ආවර්තාව වගේ ඔයාලට දෙනවා හරි ඒ කියන්නේ ආවර්තාවගේ ප්‍රශ්නයක් තිබුණ නැත්නම් ඔයාලට ආවර්ත වගුවක් දෙනවා. එතකොට කෙලින්ම ආවර්ත වගුව බලන්න උත්තර ලියන්න පුළුවන්. හරි? එහෙම නැති වුණොත් එහෙම ඉතින් අපිට ඕන්නේ නැහැ. මම කියන්නේ අපිට එහෙම ආවර්ත වගුවක් ඕන්නේ නැහැ. පේපර් එක දෙන්න ඕනේ. අපි කොහොමවත් ආවර්ත වගුව දැනන් ගියා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? දැන් ඉතල ආවර්ත වගුව ඇඳගනිමු. හරි? පෙන්සලෙන් අඳින්න ඕලා. හරිද එතකොට එන්නේ හරි උඩ කොටු දෙක අතරින් උඩ රූල් ඉතුරු කරලා පහළ රූල් දෙකක් ඔයාලා අටට බෙදන්න රූල් දෙකක් ඈ රූල් දෙකක් අටකට බෙදන්න
සේ මෙදී ඉලක් ගහලා ඒකට හදාගන්න මෙතන දෙන්නේක් අනින්න මෙතන එකයි මෙතන එකයි දැන් ඔක තමයි වර්තාව रोमी लखंग හරිද මේවා නම් කරන්න 1 2 3 4 8 කියලා हरिहा हरिचरण आवर्ता दागन पहाल एक हतर इंदियान कांबली हरि एक हतर हरि शक्ति मट्टांगारे बल बल पुरुम बल बल दाम अभी हर मम की मूल द्रव्य हर मम की मूल द्रव्य दुला दागन दागन दागने दाम मे मीटिंग हर इक आई जॉइन